දැන් ඊළඟ කොටසදී අපි උගන්වන්නේ නේද අපි ඉගෙන ගන්න පුතේ විස්තර කථනයක් විස්තර කථනයකට සවන් දෙමු. විස්තර කථනයකට සවන් දෙමු. හොඳයි. ඕක ලියා ගන්නට ඔව් මාතෘකා ලියා ගන්න. දැන් ඔයාලා මේ වෙනකොට ප්‍රවෘත්ති ප්‍රකාශයකට සවන් දුන්නා නේද? ඊට පස්සේ නිවේදනයකට සවන් දුන්නා. මෙන්න විස්තර කථනයකට සවන් දෙනවා. විස්තර කථනයක් කියන්නේ මොකද්ද? විස්තර කථනය පුතේ විස්තර කථනයක් කියන්නේ මොනවා හරි සිද්ධියක් බලාගෙන ඒක දිහා අපේ ඇස් දෙකෙන් බලාගෙන ඒක විස්තර කරන. දැන් ওই ක්‍රිකට් තරගයකදී නේද? අර නිවේදකයා මොකද කරන්නේ? එයාට අපි කියන්නේ විස්තර කතනය කරන්න නේද? එයා කරන්නේ මොකද පුතේ? ඒ ක්‍රිකට් මැච් එක දිහා හොඳට බලාගෙන ඒ ක්‍රීඩකයෝ කරන දේවල් විස්තර කරනවා. නේද? මෙන්න මේක ඔන්න දැන් පන්දුවට පහර දෙනවා. ඔන්න දැන් හතර සීමාව කරා පන්දුව නේද යනවා. ඒ විදිහට විස්තර කතනය කරනවා සිද්ධ වෙන දේවල්. තැවි ගියා නේ. ඉතින් ක්‍රීඩා තරගයකදී එහෙම කරන්න පුළුවන්. ඔන්න පෙරහැරක්. ඔයාල පෙරහැර යනකොටත් දැකලා ඇති නේද? පෙරහැර යනකොටත් ඒ ලවුඩ් ස්පීකර් එක කෙනෙක් විස්තර කතනය කරමින් යනවා නේද? මෙන්න දැන් මන්ත්‍රීතුමා සහභාගී වුණා. ඔන්න දැන් පෙරහැර ආරම්භ වුණා නේ. මුලින්ම එන්නේ කසකරුවන් ඇත්තු 10 දෙනෙක් පෙරහැරේ ගමන් කරනවා නේද? එහෙම විස්තර කථනය කරනවා. ඒක තමයි විස්තර කථනයක් කියන්නේ. රයිට්. දැන් ඔන්න විස්තර කථනයකට සවන් දෙන්න යන්නේ ඔයාලා. ඔන්න අහගන්න විස්තර කථනය මේක හැබැයි ක්‍රීඩා තරගයක විස්තර කථනයක්. රයිට්. එතකොට පුතේ ඒක ඒවා කියවන තාලක් තියෙනව නේද? නිකන් අපි කතා කරන භාෂාවෙන් තමයි ඒක කියන්නේ. රයිට්. මේක අහගන්නකෝ. මේ අවස්ථාවේදී පිටියේ ක්‍රියාත්මක වන්නේ බාලිකා මීටර් 100 දිවීමේ තරගයයි. ඒ සඳහා පළමුවන මන්ත්‍රීරුවේ සූර නිවාසයේ නියෝජනය කරමින් අංක 3 පළඳගෙන කාව්‍යා නෙත්මිද දෙවන මන්ත්‍රීරුවේ දීර නිවාසයේ නියෝජනය කරමින් අංක 2 පළඳගෙන කලණි මේනකාද තුන්වන මන්ත්‍රීරුවේ වීර නිවාසයේ නියෝජනය කරමින් අංක 1 පළඳගෙන සතිනි උත්පලාද තරග ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා. විනිශ්චය මණ්ඩලයේ ලෙස නිමා සමරතුංග මහතා, පවනි අමරසූරිය මහත්මිය සහ කමල් ගුණතිලක මහතා කටයුතු කරනවා. ඔව් දැන් තරගය ආරම්භ කිරීමට සූදානම්. විනිසුරු ප්‍රධාන විනිසුරු විසින් ආරම්භක සංඥාව දෙනු ලබනවා. තරගකාරී ක්‍රීඩිකාවන් තිදෙනාම පවන බඳු වේගයෙන් දිව යනවා. නිවාසවල සියලු දෙනා නැගී සිට ඔල්වර සම්දෙමින් තම තමන්ගේ තරගකාරී යන උනන්දු කරනවා. දැන් ඒ ටික වේගින් කියනවා නේද? එතකොට අර තරගේ යන විදියටම විස්තර කතනේ කරන්න ඕනේ. ඔව් ඉදිරියම දිව යන්නේ දීර නිවාසයේ කලණි වේනකයි. ඒ වගේම සූර නිවාසයේ කාව්‍යානේ පිළිද කරටකර තරගයක් ලබා දෙනවා. කෙසේ නමුත් මේ දැන් තරගය අවසන් වෙනවා. මෙන්න ජයග්‍රහණ ස්ථානයේ පසුබිමින් ජයග්‍රහණය ලබා ගන්නේ දීර නිවාසයේ කලණි වේනකයි. මේ අනුව මෙවර නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේ බාලිකා මීටර් 100 තරගයේ ප්‍රථම ස්ථානයට දීර නිවාසයේ කලණි වේනකා විසින් දිනා ගනු ලබන. ඒ විදිහට අර තරගයක් එකම නේද අර වේගෙන් දුවනකොට වේගෙන් තියාගෙන යන නේද අවසානයේ ආයම හෙමින් කියනවා නේද හෙමින් කියන්නේ වේගය අඩු කරලා කියවනවා කියන්නේ මේ කොළයක් බලාගෙන නෙමෙයි කියන්නේ නේද අර දුවන ක්‍රීඩක ක්‍රීඩිකාව දිහා බලාගෙන තමයි ඒක තියන්නේ තේරුණාද අන්න විස්තර කතනවා දැන් ඔන්න සර් ඉදිරිපත් කරේ මේ වගේ විස්තර කතනවා හරිද හොඳයි ආයිමත් ඔයාලට කරන්න තියෙන්නේ ඒ වගේ වැඩක්ම තමයි ඔය විස්තර කතනේ මම නැවත කියනවා ඊට කලින් අපි ප්‍රශ්න ටික ලියාගන්න නේද බලමු මේ සැරේ ඔයාලට ප්‍රශ්න කීයකට උත්තර ලියාගන්න පුළුවන් වේවිද කියලා මම පළවෙනි පාර කියවනකොට හැබැයි මම හිතන ඔක්කොටම හැම ප්‍රශ්නකටම උත්තර ලියාගන්න පුළුවන් වේවි කියලා බලමුනේ මුලින්ම ප්‍රශ්න ටික ලියාගන්න මෙන්න ප්‍රශ්න ටික
මේතින්නේ ප්‍රශ්න ටික පේනව නේද? මෙන්න තියෙන ප්‍රශ්න. ටිකක් ලොකුවට පේනව නේද? ඔව් සර්. හරි. ඔව් සර්. හතරවෙනි එකේ ටිකක් පේන්නේ නැහැ සර්. ඒ ඔයා හතරවෙනි එකේ ටිකක් පේන්නේ නැහැ. හරි. ඉවරද? තව එකක් තියෙනවා සර්. නෑ සර්. සර් මේකේ තියෙන අර තරංග කියන්නේ ඒකේ අකුර වැරදි නේද? ඔව්. සංයෙක් කරා. දැන් හොඳට ප්‍රශ්න ටික හොඳට බලන්න. පිටියේ ක්‍රියාත්මක වූ තරඟ ඉසව්ව කුමක්ද? තරඟය සඳහා සහභාගී වූ නිවාසවල නම් මොනවාද? තරඟ විනිශ්චය සඳහා කී දෙනෙක් සහභාගී වූවාද? තරඟ අවස්ථාවේදී නිවාසවල සිටි අනෙකුත් සිසු සිසුවියන් කුමක් කළාද? තරංගයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ කවරෙක්ද? හැබැයි පුතේ මෙතන ඔබේ තරගයේ කියන එක ඔක්කොම ලියලා තියෙන සංයක නැතුව නේද? සංයක නැතුව ලියන්න ඕන කමක් නැහැ. තරංග. ඉතල අපි කියවන්න වෙන්නේ තරංග. තරංග නෙවෙයි තරංග. හැමතැනම එහෙමනේ නේද? ඒක අලුත් එකක්. ඒක ඔන්න මට තියාගන්න. ඒක තරංග කියනකොටද මෙහෙම ලිව්වත් හරි. හරි සර්.
ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. මම ඉවරද? ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. සර් එකට උත්තර දීවා. ඉවරයි සර්. මේ අවස්ථාවේදී ප්‍රතිය ක්‍රියාත්මක වන්නේ බාලිකා මීටර 100 දීමේ තරඟයයි. ඒ සඳහා පළමුවන මන්තිරුවේ සූර නිවාසයේ නියෝජනය කරමින් අංක 3 පැලඳගෙන කාව්‍යා නෙත්මිලිද දෙවන මන්තිරුවේ දීර නිවාසයේ නියෝජනය කරමින් අංක 2 පැලඳගෙන කලණි මේනකාද තුන්වන මන්තිරුවේ වීර නිවාසය නියෝජනය කරමින් අංක 1 පැලඳගෙන සචිනි උත්පලාද තරඟ ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා. විනිශ්චය මණ්ඩලයේ ලෙස නිමල් සමරතුංග මහතා, පවනි අමරසූරිය මහත්මිය සහ කමල් ගුණතිලක මහතා කටයුතු කරනවා. ඔව් දැන් තරඟය ආරම්භ කිරීමට සූදානම්. ප්‍රධාන විනිසුරු විසින් ආරම්භක සංඥාව දෙනු ලබනවා. තරඟකාරී ක්‍රීඩිකාවන් තිදෙනාම පවලට බදු වේගයෙන් දිව යනවා. නිවාසවල සියලු දෙනාම නැගී සිට ඔල්වර සම්දෙමින් තම තමන්ගේ තරඟකාරියන් උනන්දු කරන බව පේනවා. ඉදිරියෙන්ම දිව යන්නේ දීර නිවාසයේ කලණි මේනක, ඒ වගේම සූර නිවාසයේ කාව්‍යානෙත් පිළිද කරට කර තරඟයක් ලබා දෙනවා. කෙසේ නමුත් මේ දැන් තරඟය අවසන් වෙනවා. ජයග්‍රාහී ස්ථානය පසු කරමින් ජයග්‍රහණේ ලබා ගන්නේ දීර නිවාසයේ කලණි මේනකයි. මේ අනුව මෙවර නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේ බාලිකා මීටර් 100 තරඟයේ ප්‍රථම ස්ථානය දීර නිවාසයේ කලණි මේනකා විසින් දිනා ගනු ලබනවා. ඔන්න කියෙව්වා. පොඩ්ඩක් ඉන්න සර්. කැඩි කැඩි එහෙම. පහටම ලිව්වා. උත්තර. කැඩි කැඩි ඇහෙන්නේ. පහටම ලිව්වා. ඔව් සර්. සර් පහටම ලිව්වා. හරි. සර් අයිමත් කියන්න. සර් පහටම ලිව්වා. අයිමත් කියන්න. එහෙනම් අයිමත් කියමු. මේ අවස්ථාවේදී පිටියේ ක්‍රියාත්මක වන්නේ බාලිකා මීටර 100 දුර දිවීමේ තරඟයක්. ඒ සඳහා පළමුවන මන්තිරුවේ නිවාස සූර නිවාසයේ නියෝජනය කරමින් අංක 3 පැලඳගෙන කාව්‍යානෙත් පිළිද දෙවන මන්තිරුවේ දීර නිවාසයේ නියෝජනය කරමින් අංක 2 පැලඳගෙන කලණි මේනකාද තුන්වන මන්තිරුවේ වීර නිවාසයේ නියෝජනය කරමින් අංක 1 පැලඳගෙන සචිනි උප්පලාද තරඟ ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා. විනිශ්චය මණ්ඩලයේ ලෙස නිමල් සමරතුංග මහතා, පවනි අමරසූරිය මහත්මිය සහ කමල් ගුණතිලක මහතා කටයුතු කරනු ලබනවා. ඔව් දැන් තරඟය ආරම්භ කිරීමට සූදානම්. ප්‍රධාන විනිසුරු විසින් ආරම්භක සංඥාව දෙනු ලබනවා. තරඟකාරී ක්‍රීඩිකාවන් තිදෙනාම පවරට බඳු වේගයෙන් දිව යනවා. නිවාසවල සියලු දෙනාම නැගී සිට ඔල්වරසන් ලබා දෙමින් තම තමන්ගේ තරඟකාරියන් උනන්දු කරවනවා. ඉදිරියෙන්ම දිව යන්නේ දීර නිවාසයේ කලණි මේනකයි, ඒ වගේම සූර නිවාසයේ කාව්‍යා නෙත් පිළිද කරට කර තරඟයක් ලබා දෙනවා. කෙසේ නමුත් මේ දැන් තරඟය අවසන් වෙනවා. ජයග්‍රහී ස්ථානය පසු කරමින් ජයග්‍රහණේ ලබා ගන්නේ දීර නිවාසයේ කලණි මේනකයි. මේ අනුව මෙවර නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේ බාලිකා මීටර 100 තරඟයේ ප්‍රථම ස්ථානය දීර නිවාසයේ කලණි මේනකා විසින් දිනා ගනු ලබනවා. හරි. සර් පහටම ලිව්වා. පහටම ලිව්වා. ඒ පාර නම් පහටම ලිව්වා. හොඳයි. පහටම ලිව්වා. හරි. එහෙනම් අපි බලමු නේද? ටිකක් ඉන්න.
අපි එන එක බලමු. බැලුවට පස්සේ ඔයාල තීරණය කරන්න පුළුවන් හරි උත්තර ලිව්වද නැද්ද කියලා නේ. හරි. මේ තියෙන්නේ. කොතන තියෙන්නේ කොටසයි. මේ කොටසයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්න. පිටියේ ක්‍රියාත්මක වූ තරංග ඉසව්ව කුමක්ද? මේ තියෙන්නේ බාලිකා මීටර 100 දුර දිවීමේ තරංගය කියලා ලියලා තියෙනවා. අනිවාර්යයෙන්ම බාලිකා බාලිකා කියන්නේ පුතේ කාන්තා නේද? සර් මොකද සද්දයක් ඇහෙනවා හින්ද සර් කියන්නේ ඇහෙන්නේ නැහැ. බාලිකා මීටර 100 දුරේ තරංගය. ඔය මම කොටු කරලා තියෙන්නේ පළවෙනි එකට උත්තරේ. දෙවැනි එක කියන්න කවුරුහරි තරංගයේ සඳහා සහභාගී වූ නිවාසවල නම් මොනවාද? හොඳයි. තරංගයේ සඳහා සහභාගී වූ නිවාසවල නම්. මේ තියෙන්නේ පුතේ. සූර නිවාසය. දීර නිවාසය. දීර නිවාසය. දීර නිවාසය. සිල නිවාසය. දීර නිවාසය. දීර නිවාසය. සූර නිවාසය, දීර නිවාසය, වීර නිවාසය. කොමා දාලා ලියන්න. තුන්වෙනි පාස්සේ කියවන්න විනිශ්චය සඳහා කී දෙනෙක් සහභාගී වූයේද? තරංගය ආයි කියන්න. තරංගයේ විනිශ්චය එතකොට ඔයාලා එතන පුතේ පිළිතුරු ලියන්න වෙන්නේ මෙතන දිමල් සමරතුංග පවනි අමරසූරිය කමල් ගුණතිලක. එතකොට කී දෙනෙක්ද? තිදෙනෙක්. නැත්තම් තුන් දෙනෙක් නේද? තුන් දෙනෙක්. නම් ලියන්න ඕනද? නෑ නම් ලියන්න ඕනේ. එක්කෝ අපි ලියනවා තිදෙනෙක් කියලා. තිදෙනෙක් කියන්නේ තුන් දෙනෙක්නේ නේද? තිදෙනෙක්. එහෙම නැත්තම් තුන් දෙනෙක් කියලා ලිව්වත් කමක් නැහැ. තුන් දෙනෙක් කියලා ලිව්වත් කමක් නැහැ. right. ඊළඟ ප්‍රශ්නේ. තරංග අවස්ථාවේදී නිවාසවලට හිමි අනෙක් සිසුන් කුමක් කළාද? අනෙක් සිසුන් කුමක් කළාද නේද? මේ තියෙන්නේ නැගී සිට ඔල්වරසන් දුන්නා. නැගී සිට ඔල්වරසන් තරංග ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ කවරෙද්ද? මේ දිකම ලියන්න. එහෙනම් අපි මෙන්න මේ දිකම ලියමු. ඒක මමත් ඒක දැක්කේ නෑ. කුමක් කළේද කියලා අපි අහුවට පස්සේ මෙන්න මේ දික ලියමු. right. මේ තියෙන්නේ නැගී සිට ඔල්වරසන් දෙමින් තම තමන්ගේ තරංගකාරියන් උනන්දු කරවීම. අනේ හරි. මෙන්න මේ දික තරංගකාරියන් උනන්දු කෙරෙව්වා.
කරවනවා. කරවීම. කරවීම. කිරීම. නේද? මේ අන්තිම ටික හදන්න වෙනවා. Right. ඊළඟ ප්‍රශ්නේ කියන්න. තරංගයෙන් ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ කවරෙක්ද? තරංග ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ කවරෙක්ද? පහම හරිනම් ලකුණු පහ දාගන්න. රයිට්. තමන්ගේ හරි දාන හරි ගන්න ලකුණු දාන්න. හොඳයි. එහෙනම් ඔන්න අපි අද පාඩම් දෙකක් කළා. නේද පුතේ? එකක් තමයි නිවේදන අනිත් එක තමයි විස්තර කතන. හොඳයි ඉතින් ඔයාලට පුළුවන් දැන් මේවට සවන් දෙනව විතරක් නෙවෙයි. නේද? පාසලේ ඔය උත්සව අවස්ථාවලදී වෙනත් සුවිශේෂී අවස්ථා තියෙනවනේ පාසලේ නාට්‍ය තරඟයකදී නේද? සමිතියකදී පාසලේ උදෑසන රැස්වීමේදී නේ වෙනත් සුවිශේෂී අවස්ථා තියෙනවනේ උත්සව අවස්ථා. අන්නේ අවස්ථාවේදී අර මයික් එක අරගෙන මයික්‍රොෆෝනෙන් විස්තර කතනය ඉදිරිපත් කරන්න ඔයාලට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නැත්තම් නිවේදන කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකට ලැජ්ජ වෙන්න නරකයි අපි. නේද? අනේ මට බෑ. නේද? එහෙම කියන්න එපා. මොකද මුලින්ම කොහොමවත් බෑ තමයි. නමුත් අපි මයික් එක මයික්‍රොෆෝනේ අරගෙන නේද? ටික ටික ඒකට පුරුදු වෙනකොට ඒක ඉබේම හරියන. එහෙනම් ඒක නිසා ඔයාලේවත් ලැජ්ජ බය නැතුව ඉදිරිපත් වෙන්න ඕනේ. නේද? එතකොට ඔයාලට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. එතකොට නේද? ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නේ? ජනප්‍රිය වෙන්න පුළුවන් පාසලේ අපෝගෙම ආදරය දිනා ගන්න පුළුවන්. හොඳයි පුතේ. ඉතින් අපි මේ පාඩමෙන් පාඩම් දෙකෙන් ඉගෙන ගන්න ඔය ටික තමයි. හරි. එහෙනම් අපි අදට සිංහල පාඩම අවසන් කරමු. නහන්න නෙමෙයි දැන් පාඩම අපේ තියෙන පස්